රට හදන්න අපිට බෑ. අපිට සල්ලි නෑ. අපි ණයයි. අපිට ඩොලර් ඕන. ඈ මේ විදේශ ආයෝජන දාගන්න නැතුව බෑ. ඇමරිකාව රිංග ගන්න ඕන. චීනය දාගන්න ඕන. නැතුව බෑ. බෑ බෑ එළුව කෑ ගන්නවා වගේ තමයි මෙතිස්සේ. පුළුවන් කියලා කියන්නේ. අපිට පුළුවන් කියලා මේ හාදියෝ හිටියනම් කලාව හදන්න ගන්න කාලේ කියන්නේ බෑ. බෑ. බෑ කියලා. ඒ කියන්නේ අපේ මානව සම්පත්. අපේ භෞතික සම්පත්. පාවිච්චි කරලා අපිට මේ රට හදන්න බෑ කියලා පාලකේ කියනවනම් මං කියන්නේ ඒගොල්ලෝ බලේ බලේ ඉල්ලන්න එන්න ලැජ්ජ වෙන්න එපයි මගේ ගෙදර කටින් ඈ මම ගෙදර පිරිමියා ඈ තාත්තා ඈ අපේ නෝනාගේ මහත්තයා අපේ ගෙදර කටියු මට කරගන්න බෑ කියලා මං අනිත් ගෙදරට බාර දුන්නොත් ආලපාලේ උන් කියන්නේ මට කොන්න බල නැති මිනිහෙක් කියලා මට කියන්න තියෙන්නේ අපේ රටේ කටියුතු තවත් රටකට බාර දෙනවනම් අපිට බෑ කියලා කොන්ද පණ නැති පාලකයෝ ඒ කොන්ද පණ නැති පාලකයෝ බිහි කරගත්තයන් තමයි රට මේ තරමට විපතටපත් වෙලා තියෙන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව කට්ටිය ගෙනාවේ ඔහුට කොන්දක් තියෙනවා ඔළුවක් තියෙනවා කියන පදනමින්. ඉතින් ආවට පස්සේ වෙන්නන්නේ මොකද? එතුමාට එය නොමැති බවයි. කොන්ද කියන්නේ මේ වෙන කතාවක් නෙමෙයි. ඉතින්ලා Tamanට ඌමනාවක් තියෙන්න ඕනේ මේක හදන්න. ඒකට කැපවීමක් තියෙන්න ඕනනේ. කැපවීමක් තියෙනවා නම් රටේ මුදල් අරගෙන තමන්ගේ අපතාත්තගේ රෝහම් බඳීද අපි කරලා දිනවද කියනවා මහජනයාගේ මුදලා මහජන ධනෙ පොදු ධනෙ මේ හොරකම් වංචා දූෂණ කියන්නේ අල්ලපු ගෙදර පොල් කඩනවා වගේ වැඩක් නෙමෙයි මහජනයාගේ ධනය නාස්ති කරන පුරුද්දක් ඇබ්බැහියක් තියෙන මිනිහේ බලයටගෙන ආයි කරනවා